සන්දාවක් ගෙවුණ දවස උනුසුම පුවත් මුලින් මබට කියෙන යිටෙන් ප්‍රති සමගින් මම ශ්‍රහාන් කනිෂ්කාරයසිංහ. මම ගයාලක්රුවනි අවධාන යොමු කරමු ප්‍රධාන පුවත් සිරස් තල වෙත පේලාදනයේ සියලුපීට දින නියමයකීින් තොරව වසාදැමි. පැය එකකු ලහේ මෙහහිුමෙන් තුන් දහස්තුන් සිය දෙනකු අත් අඩංගුවට. ඒ අබද්දේ ජනාධිපති අපේක්ෂකයන්. තමා රාජ පත්ස දිනේශ්කුණවාද මේවාගේ අය මම හිතනෝ හොඳ දේශපාලලංඥෝ. ව්‍යාපෘති එකසිය අසුවක් ළඟදීම පොළන්නරුවේ ජනතා අයිතියට. ජපානයට තවපැයකිහිපයකින් සුලි කුණාටවා. සුගිය පැය එකගල්හක් තුළ දිවින පුරාසිදු කළ විශේෂ මෙහෙමකින්. වරන්තුකරුවන් ඇතුළු විධවැරදිවලට සම්බන්ධ තුන්දහස්තුන්සේ විසිී පස්තනකු අත්තරංගුරගෙන තිබෙනවා. පොලිස් නිල්ධාහරී දහසේ දහසකට අධික පිරිසක් ඒ සඳහා එක්වූ බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණ සේක්‍රමහතා පවසන්නේ. cima මෙෙවම සඳහා පොලිස් නිලධාරින් දසේදා සාර සය විසි දෙක සහපාගියුණ හිදී පීමත් ්‍රියගुරන් පන්සය හතලස් එකක් ද වරෙන්තුකරුවන් නමසිය හතලිස් අකක් ද විධ අපරාධවලට අවශ්‍යවසිති සැකකරුවන් නමසිය තිස් අකක්ද ඒවගේම හෙरोයින්න තුළ වෙනත් මද්‍රවය සහ නීති විरोධී ධ්‍යसाර සම්බන්ධය ඒ අදාල නඩුබන්් සමග සැකරුවන් අටසිය දොළක්ද වෙනත් දूෂණ ක්‍රියා සම්බන්ධයෙන් සැකරුවන් අසූ හතරක්ද සහवක්කු සමග සැකරුවන් देखක් ද තමස් सෙक्सर ුව ගණන තුන්දාස්තුන් සය විසිපහක් අත්තඩගුවට ගෙන තිබෙනවා. ඉට අමතරව මෙහුමේදී අතවාහන නඩු, අන්දාාස් අකසිය අටක් නබා ගැනීමටද හැකිවීතිබෙනවා. මෙ අතර පොලිස් මෙහෙුේදී ஹෙரோයින් පැකට් ஹරිසියක් සමගකාතාවுக்கு අத்தළங்குට ගැනීමට கதாන පොලිසිය සමත්තුரா. කාන ප්‍රදේශයේ පதிංචි ඇයල්, පරස්තුන් හැවරිදී කාන්තාවක්. රදිය විශ්විද්‍යාලයේ සියලුම පීට නැවත දැනම් දෙනතුරු වසා දමාාතිබෙනවා. විශ්වවිද්‍යාලය තුළ ඇතිවීති වෙන අර්පුදකාරී තත්යක් හේතුෙන් විශ්වවිද්‍යාලීය පාලක සභාව තීරණයට එළඹ තිබෙන බවයි උපකොළපතිවරයා පවසන්නේ. පැමණීම සේට අසුව සම්පූර්ණ නොවූ ඉජිනරු පීට සිසුන් පිරිසට විභාග පෙනේ සිටීමට අස්ථාව නොදී ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් පසුකේ දින කිහිපය තුළම සිසුන් පාලනාධකාරය සමඟ ගැටුම් ඇති කරගත්තා. මෙ අනුව පේරාදිනය විශ්වවිද්‍යාලයේ සියලුම සිසුන් සදහා. අද සිට නිවාඩු කාලයක් ප්‍රකාශියට පත් කර තිබෙනවා. අධ්‍යන කටයුතු සදහ නැවත විවෘත කරන දිනිය මාධ්‍යමගින් පසුව දැනුම්දීමට නීමිතයි. මෙම කාලසීමාව තුළ සිසුන්ට හදිසි අවශ්‍යතාවකට විශ්ව විද්‍යාල පිරිෂශයට ඇතුලුවීමට. ෂිනම් ඒ සදහ ප්‍රධාන විනි ආරශ්ක නිලදධහරී හු ප්‍රධාන ආරශ්ක නිලධහරයාගේ අවසරිය ලබාගත යුතුවනවා. පසගේ වස්සරේ හරිත බලක්ති ෂූරතාව හිම කරගත් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනේ වෙත හරිත බලශක්ති ශූරයා දෙදහ දහත සම්මානය ප්‍රධානයකිරීම ජන තිපතති මෛත්‍රී පාලසිරි ස නමතිතුමාගේ ප්‍රානත්යෙන් සිදු කරන. ග්‍රහ එක පළත්පාලන අයතන වේශවිිද්‍යාල රජායිතන මෙන්ම සළු හා මධ්‍යි පරිමාණ ව්‍යපාරික ආයතන වලින් මේ සඳහා අතුම් පත් අසුවකට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්වීති පෙනවාා ජර්න්් රජයේ විදේශ කටයුතුකාර්යාලේ සහ විදුලි පළහා පුනරජනය වනෂක්්‍යමාත්‍යංක්ශය එක් පයි තරකාවලිය සංවිධාන කළේ ලශක්ති අරපරිමැසම සහ පුනර්ජනීය බලශක්ති පරිහරණය සම්බන්ධයෙන් අදහස් ලබාගැනීම මෙහි අරමුණයි සම්මාන ප්‍රධනය කිරීම අවස්ථාවට රංජිත් මතුබ බන්ඩාර රංජිත්සි මලා පිටිය අනමාත්‍යවරුන්ද සහභහ කියබුණ මෙම තරගාාවලියට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය ඉදිරිපත් කළ පුනර්චනීය බලශක්ති යෝජනාවලිය සඳ, රුපියල් මිලියන දහයක්හිමිපුුණා දෙවන ස්ථානයට පත් වනේ දියගල බොයිස් ටවන් කඩයයි. ඔවන්ට රුපියල් මලියන දෙකයිදශම් පහක් වටින තාක්ෂික උපරනහිමිපුුණ. මඩකලපුූුණනකර සභහව එහි තුන්බනස්ථානයට පපුන නිියච්චමත්ති අලින් බ්ඩාය මහත්තුරන්තු පිරිසක් මෙමවස් තමට සහ බහ කී බුණ. ශාසන ඉතිහාසේ වැදගත් සිදුවීම් රැසක් සිද වූ ඇසලපුර පසලොස්සක පොහොය තිනය අදයි. එවෙනුවෙන් දිවයින සෑම බෙර විහාරස්ථානයකම පාහේ විශේෂ ආගමික වැඩසට හැ පැවැත්වෙනවා. සිදුහත් කුමරු මහමායා දේවක කුස පිලිසද ගැනීම අදවැනි ඇසල පුර පසලුස්වක පොහෝදිනක සිද වනා. සිදුහත් කුමරු ගෙහිගේ කලකිරී මහා පිනිශක්‍රමණය කළේද, රාහුල කුමරුගේ උපත සිද වූයේද අදවැනි ඇසල පොහෝදිනකයි. ගිහිගේ හැරගිය සිදුහත් බෝසතානන් වහන්සේ වසර හයිකට පසු ලෝතුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසි පතනයේ බිගදායේදී පස් වග මහනුන්න්නු දෙෙසා ධම්ම චක්ක පවත්වන සූත්‍රයේ දේශනා කිරීමද අදවැනි පොහෝදිනක සිදුවනා. ජනපති සදහම් යාාත්‍රා ධර්මදේශනා මාලාවේ මෙවර වැඩසටහන පැවැත්තුනේ වරකාපොළ පහල ලෙනගල විහාරස්ථානේදී. බලපිටිය වැලිතර මහා කපப்பிිනවලවව සීமாමාලක නාගවිහාරාධිපති පூච්ච බලපිටියේ සිරිසීවලි ස්වාමින් වහන්සේ මෙවර ධර්මදේශනය පැවැත්තුවා. අමාත්‍ය රජිත් සේ බලාපිටිය, නිියෝච් මාත්‍ය දුෂ්මන්තමිත්‍රපාල සබරගමුව පලාත් ஆණண்டுුකාර නිලුකා ඒකනායක. ජනාතිපති අතිරේ කලේකම් අනිල් වනික සූරියයන මහත්ම මහත්මෙන් නැතුලු විශාල පිරිසක් ධර්මේශවණය කිරීමට එක්ව සිටියා. අන් මාත්‍යචාලය සෑම පොහෝ දිනකම විකාශය කරන සවන කරැස් සජීව වැඩසටහන මෙවර ගෙනනු ලැබුවේ මුල්ලේරරිාව ස්ත්‍රී නීල මල්ලිකාරාම විහාරස්ථානය සිටයි. විහාරාධිපති පච්ච මුල්ලේරිියාවේ ස්භූති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එය සංවිධහන කෙරුණේ. මහර ගම ධර්මායතනවාසී පූච දියතලාවේ පෙද සිස්වාමින් වහන්සේ සහ දෙවලපිටිය ආසිරි නන්ද චාර්තන්තර බෞද්ධ මධ්‍යස්ථානා අධිපති පූච්ච දොරව්වේ ඥානරතනස්වාමින් වහන්සේ මෙහිදී ධර්ම සාකච්ඡාව මෙහෙයවූවා අෆම් ශාසනාලෝක වැඩසටහන ගෙනෙනු ලැබුවේද මුල්ලෙරියාව ශ්‍රී නීල මල්ලිකාරාම විහාරස්ථානය සිටයි. සාමනේර භික්ෂන් වහන්සේ විෂේහි, ග්‍රන්ථ කට්ට ලැතුළු පිරිකර පූචා කිරීම සහ උන්වහන්සේගේ දෙමවපියන් ඇගහිවද ශාසනාලෝක වැඩසටහනි අයට තය සිදු කෙරුණා. ඇසලපුන් පොහොය මුල්කර ගනිමින් දිවේනේ විධ ප්‍රදේශෝල පින්කම් රැසක් පැවැත්වනා. අනුලාධපුර අයිතිහාසික ශ්‍රී අළන්දා පෙරහර මේ දිනවල වීති සංචාරය කෙරෙනවා. පෙරහැර මෙවර පැවැත්වෙන්නේ විසි දෙවන වරටයි. ප ේදි සංචාරය කිරීම . ආரம்ம்பූ අතර අදදිනේද වීදි සංචාරය කිරීමට නියමතයි. අටමස්සානාධපති ආචාර් පූජ පල්ලේගම සිරිනිවාසනායක ස්වාමි් වහන්සේගේ අනුශසනා පරිදි උතුරවැැද පලත් සභාවේ සංවිධායකත්වෙන් පෙරහර පවැත්වෙනවා. ාජ්‍ය මුද්‍රණ ීතිකත සංස්ථාවේ ප්‍රවහන අංශය දා හතර වන වරටත් සංවිධහන කළ දන්සල තූපාරාම දාකබ අසලදී පවැත්වුණ අනුරාධපුරයටට පමිණණ සදහවතුන් වෙන වෙනයි දන්සල සංවිධහන කර තිබුණේ. අමාත්‍ය අර්ජන ලණතුග මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මෞරට තරුණ සංවිධානය මගින් දහම් පාසල් සඳහා ආධාර පිළිනමීමේ තවත් වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරුණා. ඒ වැලිவேரிய. ිරිකිත්ත ශ්‍රී පහමුණ බෞද්ධමත්්‍යස්සානයේදී. මෙවර එම වැඩසට හන පවැත්වනේ දහතුන් වන වරටයි. මෙරට පළමුුවරට සංවිධහන කළ චායාරූප දන්සලක්, කමුරු පිටිය මමාකඳරු ප්‍රදේශේදී පත් වනා. එම ප්‍රදේශවයේ චයාරූප ශිල්පියෙකු අවට ගම්මානවර ජනතාවගේ චයාරූපලාබාගෙන එම අවස්සාවේදීම මුද්‍රණය කරදීම ඔහු සිදු කලා. නරුව දිශ්‍රිකේ ප්‍රදශවලේකම් කොට්ටස හතකට අයත් ගම්මාන හයිසිය පනස් පහක සිදුකර ඇති සංහර්ධන ව්‍යාපෘති එකසිය අසුවක් ජනතා අයිතියට පත්කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කරති බෙනවා. මෙම ව්‍යාපෘති ඉදිියත් කරන්නේ පිබිඳමු පොළොන්න්නරුව වැඩසටහන යටතේ. පැවති සෑම රජයක් යටතේම පොන්නරුව ඕන සවර්න ලක් ව දිස්ශ්‍රිකයක් බවට පත්පුො. ම චේ ලට පත්වනවිට එම ප්‍රේශී ජනතාවක නොවිසඳනු කැටලු වැැක් පැවන. වකුගඩු රෝකින් හලබීම, කෘෂකරමාන්තයට චලය සපා කැනීම සහ. පිරිසිදු පානී චලයෙන්නු මැතිවීම ඒ අතරින් ප්‍රධහනයි. අධ්‍යහපන සෞ්‍ය මාර්ග යටතල පහසුම් ඇැතුළු ශේත්‍ර බැසක අඩු පාඩුද ඒ අතරපුන. පිවිතම පොන්නරු වැඩසටහන දෙයක්ත් කළේ මේ කැටලු සදහ කඩිනම් වෙසඳුම් ලපාතීම සඳහා. යනුව පිවිදම පොන්නරු ්‍යාප්‍රති අතය සහ. රේකී අමාත්‍යංෂ පලාත් සබහෝ මකින්. මෙ වන විට සිදුකරන සංවර්ධන ව්‍යාප්‍රතිවල වටිනාකම ලොපියල් මිලියන හැට දහසක් අධ්‍යහපන කලාප තුනක් යටටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කරන්නේ ත්‍රිබිද හමුදාවේ මූලිකක්වේෙන් ෂේත්‍ර දහටක්කඔස්සේ මෙමිදිකිරීම්ටයුතු සිදුකරෙන අතර පාසල් ආගමික ස්ථාන මාර්ග ප්‍රතිසංස්කරන පුරාවිද්‍යාත්මක ස්ථාන සංවර්ධනය ඇතුළ ශේත්‍ර රැසක කටයුතු බෙවන විට සිදුවමින් පවතිනවා. මේ කා අරඇතුළ ඉදිකරපු විශාල ව්‍යාපපුු සංඛ්‍යාවක් ජනතාවට බාර දෙන්න තිබෙනවා. මේ සඳහා අතිකර ජනතිපත්තුමාගේ මඟ පෙන්නීමේ අටති. අමාත්‍යමන්ලේ ඉන්න බොහෝ අමාත්‍යවරුන් සබන්ධරගෙන එඒවගේ විද්ධතුන් සම්බන්ධ කරගෙන. එඒවගේ විවිධ කලාකරුවන් සහ ජාතික මට්ටේ ඉන්න ෘතිකයන් සබන්ධ කරෙන දිස්ත්‍රික්කය තියන සියලුම රාජායතන එක හලක් කැට ගේෙන බලාපොරොත්තුවෙනවා. එට ඒ ගොන්න කිි වෙල වැඩටතු අසංකරයෙන් පවතිනවා ඒ සහ මිරියන නිෙක්දහස් පන්සයයක් එවගේ නර සහ ට ගල්ල ප අතු ම හර බහ පො විශ්ික ස්ාපතුන ේ පතාව ස මිිය කිසි අසහතරක් සම්පර්ර මිියන පද දෙසේ පන හරක ආයෝජනයක් කරන නාගරක සංවර්ධන වෙනව. අගෝස්තුමාසි පළවනිද දෙවෙනිද තුන් වනිෙනදා කියෙන දින තුනේදී ව්‍යාපතිය එකකිසි අසුවකට ආසන් ර්මාණයක් විවෘත කිරීමට සලසුම් කරති වෙනවා. ඒහිති හිගරක්කොඩ අධ්‍යහපන කලාපය ගුවන්හමුදාව අතෙ. දෙමුලා කළ අධ්‍යහපන කලාපය නවික හමුදාව යටතේත්, පොළ නරුව අධ්‍යාපන කලාපය යුද හමුදාව යටතේත් සංවර්ධනය කෙරෙනවා. ේම වියපෘති නිසායාකර ඉටු කිරීම සඳහ. ත්‍රිවිධ හමුදාවෙන් තිදාහකට අධික සංඛ්‍යාවක් දරට මේ ස්ථානවල ස්ථානගත කරලා තියෙනවා යුද හමුදාවේ සැබලුන් දාහකට අධික සංඛ්‍යාවකුත්, නාවික හමුදාවේ සැබලුන් පන්සිේ විසකටාසනංඛයකපුත් ගුවන් හමුදවෙත් සැබලුන් පන්ේ විසක අාසන සංඛ්‍යාවකත් මේ්‍යාප්‍රච්ච සඳහා සම්බදධවෙලා තියවා. ම සංවර්ධන වැඩ පිළවෙයා අටතේ ොන්න ෝධිශ්්‍රිකේ වැව් එකසිය දොළහක් ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ ගොවි චනතා අවශ්‍යතාාව වෙනුවෙන්. බේවන විට ඉදිකිරීම අවසන්කර ජනත අයිතියටට පත්කිරීමට නීමිතව්‍යප්‍රතිවල වටිනාකබ රෝපියාල් මලියන විසි දහසකට ආසන්නයි. මෙ අයටතේ අධ්‍යාපන ශෂේත්‍රය පමනක් තෙමහල් පන්තිකාමර සහිත ගොඩනැකිලි දහතුනක් දෙමහල් පන්තිකාමර සහිත ගොඩනැගි විසිහයක් සිසු අයිතයට පත් කරනු ඇති. තනි මහලේ ගොඩනැකිලි විසින් නවයක්. විත්‍යාකාර සෞන්ධර්ය ඒකකද මෙම නව ඉදිකිරීම් අතරවනවා. භාර්ග සංවර්ධන යටතේ පොනරු ේශ්‍රික්කය තුළ ලෝමිටර තුන් සේ හැත්තටයි දශමයයි හතක දුරක් ප්‍රධහන මාර්ග සහ ග්‍රාමිය මාර්ග පද්ධති නවයි කරණය කෙරනවා. එසඳහා ඇස්තමින්තු කත මුදල ලුපියල් මිියන දහසේ දහසක්. බෙවසර අවසන්වනවිට පොළො නරු ේශ්‍රික්කේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන තිහකමුදලක්. කරති බෙනවා මේ පිළි බඳ තවත්තුොරතුරු අප ඔබවිත කිරීමට සූදානම් ඉදිරි ජනාධිපති වරණේදී ඒ බද්ධ විපක්ෂ, ජනාධිපති පේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට වඩා සුදුසු වන්නේ දිනේශකනුවර්ධන මහතා හෝ චමන් රාජපක්ෂ මහතා බවවාසුදේව නායකාරම හතා පවසනවා බධ්‍ය හමුවක් කමතමින් ඒම හතා මේ බෞප්‍රකාශ කලා. ඉදිරි ජනාධිපතිවරන අපේක්ෂයා ගැන බාදධයට කිසිවක් හෙි නොකළ යුතු බවටඒ බද විපක්ෂ කණඩායම ගෙන තිබූ තීරණය ඉවත දමින්. පේක අබජු විපක්ෂේ මේ ප්‍රශ්නය ගැන තීන්දුවක් ගන්නතුරු අපි මේක ගැන කතා කරන්නේ නෑ කියන්න. එකගත්වක අපි ඉන්න නිසා මට එකගත්තේ කඩන්න අමාරුයි. මම හිතාගෙන ඉන්න අය චමාරාජ පක්ෂ දිනේෂ්කුණොවා දෙන මේ වගේ අය. ම එතනොෝ හොඳ දේපාල න්‍යෝ කිලිටි නොවූ ඒවාගේම චෝදනාවයට ලක් නොවූ ඒවාගේම ජනතාවාදී පසුබිමක් තිබෙන. ඉවගේම ඔවුන්ගේ ජමෝපියන්ගේ කාලේදලා ඔවුන් ඇත්තවසෙන්ම හැදි වැඩී තිබෙන්නේ ඒ ජවන පරමාර්තාත් එක්කයි. කෙේ විතත් ගෝටාබේ රාජපක්ෂ මහතා පසු පස සිටීන බලවයක ඉතා භයානක බවත් ඔවුන් සූදානම් වන්නේ මිලිටරි ආණ්ඩුවක් ගොඩනැගීමට බවත් අවස්ථා ගණනාවකදී වසු දේව නැකර මහතා පින් පාතිී තිබුණා පාද්ිමින්තු බන්ත්‍රී කුමාරවේකම් බහතාද යලි හිට්ල පන්නේ පාලනයක් අවශ්‍ය නැති බව ප්‍රකාශ කරමින් ඊට එරහිව සියජීවිත පූචාවෙන් වෝද කටයුතු කරන බව කියා සිටයා. ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කර, ඔවුන් සමාජයේ බලවතුන් බවට පත්කිරීම, යහා රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය සජි්‍රමදා සමහතා පවසනවා. තල නවත්තේකම ුරු වැවරන්සසිලුකම තාකම්මානයේ ජනතතා අයිතයට පත්කිරීම අවස්ථාව ටෙක්වමින් අමාත්්‍යවරයා මේ බව කියයා සිටියා. මෙය සැමට සවන යලිපිබිදෙන උතාකම්මාන වැඩසටහනයටතේ ජනත අයිතයට පත්කළ අනු හත්වන ආදර්ශකම්මානයයි. නිවාස්ත විසයකින් ගම්මානයේ සමන්විතබනවා මෙසඳහ වැැක මුදල රුපියල් ලක්ෂ දෙය විසයකාක්. වසඳහා ඔප්පු ප්‍රධානයකිරීම ප්‍රදේශී අඩු අදහම් ලබි පවුල් සඳහා, ඩෙවස්සනයි ලබාදීමම ස්වං රැකයා ලබාදීමද වැඩ සතහනට සමකාමී වසි දු කරුණා. පාලිතරන්ගේ බඩාර, නිෙரோෂන් පෙරයන් රජාමතතිවරුන්, පාලිමෙන්තුමන්ත්‍ර ශන්ත අභේශේකරයන මහත්වරුන්ද මෙමවස්ථාවටෙක්ව සිටියා. අපේ ගමන හොතු ජනකාවට විශිෂ්ට සේවාවක්කි. අපේ ක්‍රියා මාර්ගය කඩිය වගේ වැඩ කරලා, මිනිස්සුන්ගේ දුක්මුසු මුහුණුවල්ට සිනහවක්ගෙන දෙෙන්. ශක්තියක් එෙන දෙෙන. ආකර්ශනීය ජනතාසේවාක් ඉෂ්ටකින්. අපේ ප්‍රතිපත්තිය බලවත්තමක් නොතිපුුණු. ජන සමාජයේ අසරනම කොට්ටාසයට අපි සමාජ බලවත්කම ලබාදුන්. ආර්ථික බලවත්කම ලබාදුන්. කාගේවත් එහෙයි එෙක් වහලෙක් අතකොළුවෙක් සුවච කීකුරු ගෝලබාලයෙක් සේරෙක් නොයි. තමන්ට දෙපයි නැගී සිටින්නට පුළුවන් අවස්ථා මේ යහපාල් රජයේ යළි අරමුණු ගම්මුදා වැඩස පහනතුළින් ලබාීනතිබෙන. උපත්තා අයට ගේයක් කදාගන්න සජිත් නැමත ලොකු ශක්තියක් වුණ මන්දය සතුනින් ගේයක් කදාගන හොඳින් ජීවත්වෙනවා. උපාධාරීින් දහනවදහසකට රජ්‍යසේවේ පත්විල් ලබාදීමට කැමිනෙට් මණ්ඩලය තිීරණය කරතිබෙනවා. එයටතේ පල්මු අදීරේදී උපාධිධාරින් හාර් දහසකට රකිය ලබාදීම රජය අපේක්ෂාවයි. ඒ මේ අඩු උපයිධාරන්ට රැයාා දෙන්නේ කවදැමතුවා ඇ ැිනටට යත කරන්න මුලින් හරදායි ඉඩ පස පාලොස්දාහයි බෞතරයක් දෙන්නේ පියන්තර කටියට දෙවන එකෙත් ඒ මලිත්ය දෙනෙ කටිය. බයරපාරට රැකයා දෙන්න ඇද එකගලන දෙනවා ප්‍රමුෝකතාව දෙනවා අරගටියට වැඩිය. වත්මන් රචියය උපාදිධහරින්ක කැටලු පිළිබඳද සංවේතිී වෙමින් මෙවැනි වෙසදුම් ලබා දෙන අතර ඔවන්කින් රට උපරිමසේ වවක් ලබාගෙනව සඳහද වැඩිළිවෙලක් ක්‍රියත්මක කරනවා. ම බාතීමෙන් පමණක් නොනැවති ඔුන්ගේ රැකයාශේත්‍රය පිළිබඳ විශිෂ්‍යපපුුණුවක්ද ලබාතිෙනවා. ඔම පූුණුව කල්ලා ඒකට්‍යවේ ඒ ශේතය පූුණ කරන්න. සෞඛ්‍යමතයන්ශර මනුස්සර අනිතිව පුුණු කලට නෑ එකටක් දාල. ද මේසරේ ගියසරයටත් වඩා විශේෂීත මේවලට ඒ කට්‍යව ඇත්ති කල්ල ඒ අත්යෝ එතැටයවට. පසුකින් කාලයේ සංවර්ධන නිලදහරින් ලෙස බඳවාකත් ඇතමුන්ට කාර්යාල්ලි රාජකාරි කිරීමට පුට්ුවක් මේ සයක්හෝ ලැබුණ ැහැ එඒෙන්ම ඔවුනට පෑ අටසේය කර නිවස්බලායාම හැර නිසි බරාජකාරයක්ද පැවරුණන්නේ නැහැ. රකයා විරහිත පාධධහරින් පමණක් නොව රචේ රැකියාවලට බඳවාකත් උපාධධහරින්ටද ඩිකරුුණේ පඩිකයුමින් ඔවුන් රට බරක් වු ඉතිහාසේ වෙනස්කිරීමට වත්මන් රචේයට හැකිබුණා. එයන් වයි බඳවා කන්නා උපාදිධහරින්ට විශෂපුහුණුවක් ලබාීමට පියවරක නැත්තේ. එයින්ද ඉදිරියට යමින් විශ්වවි්‍යාලවල සිටින් උපධ අපපේක්ෂකන් පිළිබවද වත්මන් රචේ අවධහනී ජයොමු කලා. ට්‍රයි ලංකාකවැඩටහන යටතේ අලුතිෙන් ව්‍යපාර ආරම්භ කිරීම සඳහා උපාද අපේක්ෂකයන්ට මුූ්‍යාදහර ලබාතෙන්නේ A අන්වයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන අවස්ථාවේදීම ව්‍යවසායකයන් බවට පත්වන මෙම පිරිස විශවිද්‍යාලින් පිටවීමෙන් පසුවද, රටට බරක් නොගන ලෙස ජීවත්වීම සඳහා අවශ්‍ය වැඩ පිළවෙල රචේදදනටමත් ආරම්භ කර අවසන්. අධික බදුබර හේතුවෙන්, දේශය සිනමාකර්මාන්තය පවත්වාගනයා මේ බරපත්තල ගැටළුවක් නිර්මාණය වී ඇැයි සඳහන් කරමින් කලාකරුවන් පිරිසක් මල්වතු මහනාක ස්වාමීන් වහන්සේ වෙත සන්දේශයක් පසුගේ දා හරදුන්නා. හිටපු ජනාධීපති මහිද රාජපක්ෂ මහතාට ජනාධපතිවරනේ දී සහය දැක්වූ, නිදහස් කලා සන්ධානයට අයත් මෙම පිරිස මහනාහිමියන්ද නොමගේ යවන ප්‍රකාශයක් සිදුකර ඇති බව නව බදු ප්‍රතිපත්තිය විමසීමේදී පැහැදිලි වනවා. මහින්ද රජපක්ෂ මහතාට සහය දක්වන නිදහස් කලා සන්ධානයේ පිරිසක් මල්වතු මහනාහිමියන් හමුවේ කියා සිටි නව බදුපනත හේතුවෙන් දේශය නිර්මාණ සඳහා අවස්ථක් කිහිපේකදී බදමුදල් ගෙවීමට සිදුවන බවයි. මේ හේතුවෙන් වියදම් අවමූ නිර්ාණ කිරීමට සිදුවන බවද එම කලා සසන්දේ කැඳුම්කරු ටෙරිිනාටේ අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතා මල්වතු මහනාහිමියන් හමුවේ පැවසවා. ම්න්ධය විශේෂ බදු ප්‍රතිපත්තියක් ක්‍රාත්මක කර ඇදැයි මුදල් අමාත්‍යංශයෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු පැවසේ දෙදහස් දාහත අංක විසි හතරදරණ දේශය ආදයම් පනතමගින් කලාකරුවට පෙරටත් වඩ සහන ලබාදීමට රජය කටයුතු කර ඇතිබවයි හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ හතා එකළ මුදල් අමාත්‍යපරයාල් ලෙසගෙන ආත් දෙදහ සය දේශය ආදායම් පනතයටතේ කලාකරුවන්ගේ නිර්මාණයක ශුද්ධ ආදාෑම මසකට රුපියල් පනස් දහස ක්ම ව ට . දහයක කතතුරු භාගයක් අයකරනු ලැබූ බව ඒ මහතා පෙන්වා දුන්නා. එහෙත් නව බදු පනතින් ඔඕන්ගෙන් අයිකිරීමට යෝජනාවී ඇත්තේ මසකට රුපියල් පනස් දහස චුදත ආදායම එක්ම වූ විට සයට පහක බද්දක් පමණක් බව ඔහු වැඩිතුරටත් පවසවා. මල්ලතු මහනාහිමියන් වෙත නිදහස් කලා සන්ධානය ඉදිරිපත් කර ඇතේ අඩුකරන ලද බද්ධ වැඩිකරන ලද්දක්සේ හවා දක්මින් ව්‍යයාාජ සන්දේශයක් බව පැහැදිින කරුණ. මෙ අතර ළම ඉතුරම් ගිෙනම් වල රඳා ැනේ ද්ධ අයිකරීම ගැනද දුර්මත රැසක් විපක්ෂය පතුරුවමින් පවතිනවා. දෙදහස් හය දේශය ආදායම් පනතන්ුව ළම ඉතුරම් ගෙනනමේ ලැබෙන පොලි ආදාෑම රොපියල් පන්දහස ඉක්ම වූ විට ඒ මත සයට දෙකයි දශම පහක රන්තවාා ගැනීම බද්දක් අයිකරනු ලැබවා දෙදහස් දාහත නව දේශය ආදයම් පනතමගින් ළමා ඉතුරුම් මත අයිකරුන් ලබන රඳපා කැනේ බද්ද මුළුමනින්ම ඉවත් කරතිබෙනවා යනුව වයිසවුරුදු දහ අටවික්ම වූ දරුවන්ගේ ගෙනමකින් ලබන පොලි ආදායමෙන් කිසිදු බද්ධක් අය නොකරන බව මුදල් අමාත්‍යංශය තවදුරටත්වා හවුරු කළා දෙදහස් දහට සරසා විශසිනවා සම්මාන උඩෙල බණඩාරණයක ජාති්‍යන්ත්‍ර සම්මත්‍ර ශාලාවේදී ලබන මස තුන්වනදා පැවැත්වීමට සියලු කටේුතු යොදාතිබෙනවා ්‍රීලාන් කිය සිනමාවේ මහා කලා මංකල්ලියෙල් ලෙසහැඳින් වෙන සම්මාඩුල්ලෙල මෙවන පවත්තෙන්නේ තිස් හතර වනවරටයි. සරසවි සම්මාන උලල්ල සඳහා විද්‍යුත් මාධ්‍යනුග්‍රහයිදක්වන්නේ ITයෙන් මාන්ධතචලයයි. ෙක්කවස් ආයතනය හා කාගිල්ස් ආයතනය මෙසඳහා පූර්ණ අනුග්‍රහකත්වය ලබා දෙෙනවා. මීට සමකාමීව සරසවි සිනමමාහසතිය ආරම්භ කරති වෙනවා. ය කොළඹ රීගල් සිනිමා ශලාාවවේද පසු කියිය විසි හත්‍ර වනදා සිට චිත්‍රපට කිහිපයක්ම ප්‍රදර්ශනය කරුණා හෙට ප්‍රදර්ශනය කෙරන්නේ ධර්ම යුද්ධය චිත්‍රපටයයි මේය නොමිලේ නැරමීමේ අවස්ථාව පවතිනවා. මංඒ වෙලාව සිරිපාල්ලගත් මං ඇස්ගෙන් තක තමුස කාර ද කරන්න අපට වෙන කරන්නද ගෙන න්න දැනට. අතිතයේ පටන් අපේ රටේ වෙදකම පැවතුනේ දේවකාරයක් ලෙසටයි. ඒත් අද වන විට වෛතවරුන් කිහිප දෙෙනකුගේ ක්‍රියා කලාපේ හේතුවෙන්, එව උතුම් වෘතිය හෑල්ලුවට ලක්වමින් පවතිනවා. රජී යි නල ධරන් සංක ශ්‍රීලංකාසිංග පරු නිදහස් වෙළඳ විස ල්ක කරමින් ෘත්තිය ක්‍රියාමාර්කකට සූත නම් වනවා රටේ ආර්ථකයට වැදගත්වන මෙම ගිවිසුට පුරවැසියන් ලෙස ප්‍රතිචාර දැක්වීම සාධහරනබුවද, තමන්ගේ වෘතිය යොදාකනිමින් ක්‍රියමාර්ක කැනිම චනතාව පිළිකල් කරන කරුණක්. වයිතිවරුන් ප්‍රතිකාර නොකලහොත් රෝකීන්ට අත්වන්නේ භහයන්නක ඉරනක් ඒ බව දන්නා රාචී වෛත්‍ය නිල්ධරගේ සංකමය තමන්ට රචුවම අදාල නොවනද කුමන හෝ කරුණක් මුල් කර ගැනිමින් වැඩ වර්චන කිරීම තුලින් හෝන්ගේ අරමුණ වෙනත්තකක් බව පැහැදිලි. වයි සංගම ල කියවා සිංගප ර ේද දෂට රදව. స ా. మ සිංాప ొత ావ . ංగపుර ొత කට ලක්ෂ හතలයක්పి. ඒ త లం ාවడ . ක వీలు అ සිංగాప රජే ేవ కో . త ක්ష ిస్සప. ඒలో සිංగపර ත්త ంకావ .ේ ොతోలు ఉත්සාాහంటට සිంగపරුව . ඒක త. అබ. ది ජ ీ ැక్కు මේ ේశ ాలు తర. ඇැම් දශාල නඥන්ගේ අතකොළුවක් වී ඇති රචී වෛ්‍ය නිර්ද හරින්ගේ සංකමය සිදු කරන වැඩවර්ශන පිළිබඳම ජනතාවට දැන් ඉතා හොඳ අවබෝධයක් පවතිනවා. බෙවැනි වැඩ පර්චනවට ජනතාව නොබියව ප්‍රතිචාර දැක්වීමටද. ඉදිරිපත්පනවා. දුම්්‍රිය ොෘතය සමිත කිහිපයක් ක්ෂණනිකවගත්තීරණයකට. අනුව ඒ ක්‍රියත්මක කළ වැඩ පර්චනයේදී ජනතාව දක් වූ ප්‍රතිචාර ඊට හොඳ උදාහරණයක්. දුම්්‍රියමකි ජනතාව එහිදී ඉල්ලා සිටි ජනතාවට නිසි සේවාවක් සැලසීමට නොහැකි රාජ්‍ය සේවාාවන්ගින් ඇති පලේ කුමක් දෙන්නයි. . හන්ගේ ඉටම් පස්සේ ඒ ම න්ස ට න්ට ඉට මකුද ැ ත ද හරි රන්න හම ාව ටර දුන්ර පාර පරද ග දට හ තන පටත් නොද ත් ස්ට්‍රයික් කට ය මේක පුද්චලි කරනය කරන්න ට ප මිනිසුන් ද වාසර පට ිට . ඇයිි දන්නඇල එන අපි දන්නන්නේවා. මේ සාතන ටනක් ට ෙන ේ තරග ගු අපිට කාල වාගේ වැඩක් කරන්න ගඩුවාග මැත්තුවවාන් ගේෙනවා මේ ජායතන පෞද්ධිලී ගන ගල්ලන්නේ චීතනේ ඉදාවට දීල හරි. මෙවා මහජාන තාවට පයෝජනත් විදට මුන්ගේ අම ද ප න්න. ලෝක හිස සහ ගෙලා ආශ්‍රිත පිළිකාදිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහිත් තේමා වන්නේ ස්ෑ මක පරක්ෂාවට විනාඩියක් යන්නයි ශ්‍රීලංකාව ඇතුළ ලොවපුරා රටවල් රැසක් ලෝක හිස සහ ගලාාශ්‍රිත පිළිකාදිනය සැමරීමට එක්වසිිනවා. මොක පිළිකාව ිරට පිරිමින් අතර බහලොෝම දැකේ හැකි පිවන පැවින් මෙම දිනය අපට වඩාත්ම වැදගත්වනවා. ශ්‍රීලංකාවේ නවතම දත්තා අනුව වසරකට අලුතින් මකපිළිකාරෝගින් දෙදහසකට ආසන්න පිරිසක් හඳුනා ගැෙනවා. අනුව දිනකට අලුතින් නැකතුවන, මොකපිළිකා රෝගින්න්ගේ සංඛ්‍යයාාව හයක්. එම රෝගින් අතුරින් සයටට හැත්තයාටක් පිරිමින් වන අතර සේට විසි දෙකක් ගැහැනුවයි වනවා. පසුගේ වසර පහතුළ මෙටින් වාර්තාාව වූ මොකපිකා රෝගින්ගේ සංක්‍යාව සයට හතලීකින් පමණ වැඩිවීතිබෙනවා. මොකපිලිකාව වැලදීමට හේතුබොහොයි. ලංකාවේ ගත්තොත්යම මේ බුලත් විට කියන එක. අපේ සංස්කෘතියට බැදිලා තියෙන පුරොත්්දක්මය එක. ඉති මේකෙන් අත්මි දෙන්න මිනිසුන්ට හරිමමාරු. බුදත්වට සමඟ පවිච්ික නො දුම් ්‍රහිත දුම් කොලේ පුවක් පාවිතා කරනවා. ඇති මේවාය පිරිිකා ජනක ්‍රවි්‍යයනු. දෙ මේ පිරිිකා ජනක ද්‍රව්‍ය තිබීම නිසා තමයි බුලත්තින් දසා පිරිිකාව ඇතිවෙන්න. බ දුම් පානයක්ත්. පිකා ඇතිකිරීම සඳහ බලපන එතකම මධ්‍ය සාරපාණ යයක්ත් පිකා වැඇතිකිරීමම සඳ ල ොය මක පීක්ෂණයට යන් විනාඩියක් පය කල්ලයි රල තමන්ගේ කටේ වෙනස්කමත් තමන්ට අන්දුරගෙන වවාහාම යොම් කායි. පිළිකාව නිසා සිදුවන මරණගත්වොති මක පිකාව මෙ පළවෙනි තනක් ගන්නව. වැඩිම මරණ සංඛ්‍යාවක් මේ මක පිළිකාව නිසා සිදුවෙන කියනෙක් සොයාගෙන තියෙනවා. දිනකට ලංකාවේ මරණ තුනක් විතර මේ මක පිලිකාව නිසා සිදුවෙනවා කියලත් දක්තයන් වලින් හැදිලි වෙනවා. අපිට අවධානය යොමු කරන්නව වෙලා තිනේ දස්සට දුම්කොලපුුවක් කාශවිත නිෂ්පාදන පාසැල්ලමු නතර ජනප්‍රිය වෙමින් පොව්ති. සංකීර්ණ ප්‍රතිකාරවලට යන්නේ නැතුව ඉක්මනට හ. ගන්න්‍රතිකාර සඳහා යොමුුවෙන එක තමයි හොඳ වලක්ප ගන්නක තමයි පඩාත්ම හොඳේ. මනුෂ්‍ය ජීවිතයක වටිනාකම මැනිය හැකිින් මෙි මක්ති වෙන පාද. ඒ මෙම්මෙන් ජීවිතයක වටිනාකම හරියටම මනින්න පුළුවන්ද. ඒත් ජීවිතයක වටිනාකම කිසිම මම්මකින් මනින්න බැරිතයක් බව කියන්නේ මරණ දඩුවම හිමි වූ මිනිසෙක්. ඔහගේ ඒ කතාව ගැන මේවාර්තාාව ඕෝෂ්‍යධ ප්‍රියංකරගෙන්. කූඩුවක හිර කල්ලා තිබ්බට කුරුල්ලෙක් කවදාවත් පියාම්බන්න හදනක යාගේ උත්සාහය නවත්තන්න. මම බමුන්සිෙන් ආරච්චිගේ ලක්මිනි ඉදික බමුන්සින් මට කොම්ම හදිකරණය මගින් මනුෂ්‍යක ආත්නයක් සම්බන්ධව වර්ධකරුගල්ල දඩුවමක් ලබ දුන්න මරදනම සෞරුදු පහග. තවදුරටත් තිගෙනගන්න ඕනේ කියලා හිතුවයි. මට හිතුන මේ කාලයෙන් අපිටයි නැවත ලබාගන්න බැහැ මේක අර්තානදිර ගවාදමන්න ඕනේ කාලෙක්ම මේ වටිනා කාලයක්හම්මුණේ හිදමම තිරණය කලා මගේ අද්‍යමනට දිරිට කරනයන්න. පත් සමජවිද්‍යාන්සියෙන් පශ්චාතුපාධිය ලබාගත්ත මේ ප්‍රපතිපල් නිකොත් වුණනා මේ ගිය සතියට හසතියේ සුළු බාධාවක් තිබුණ නැක්ති හැ ාහිර සමාජත්්‍යයක්ක තියන සම්බන්තා සීමාවීමතු නිසා හෙම බාධාවත් තිබුණ. නමුත් තමන්ගේ අවශ්‍යතාවය ඒක අභිබවා තියෙනවන මේ ඕනිම දෙයක් අපිට අවශසිදිර කරන්න පුළුව. මේඒ රහද හටගේ ලයිට් නිවන්නේමං ඊට පස මේ බාධාකාරී පරිසරය බොහොම අඩුවෙන වයිට පස්සේ ඉතින් ඊට පසමන් දවල් නිදාගන රෑ පාඩන්ගකර අධ්‍යනට යුතු කර න්නටයුතු කළ උදයෝගේ සඋනන්දුමත්ත ම මේ වගේ සාර්ථ ගමනක් කියන්න පුළවුන්. පාහිර සමාජ අපිදිහ බලන ඕෝනය බැරදි ඉන්න තැන දාල වෙන්න අධ්‍යාපනය ලබව අපි මේ සමාජයට අවශ්‍ය පුද්ගලනි අපි අත්්‍යවශ්‍ය සුවිශේෂී පුද්ගලවුණුත් මේ සමාජපය අවථාව දැනෙනවා. අන්න ඇති එදාට අපිමින් සමාජ ප්‍රතික්ෂේප කරන්න බැරිවෙනවා ඇස්සට ඇක් දතද දක්කින් හමුරාබි සංකල්පය අද ලෝකෙන් බැහැරගැ කාලයක් මේ තියන්නේ මේ මිනිස්සුන් කන්ඩුක්තාපනය කරගන්න බැරිනා. අපි ඇත්තටම මේ රටේ පාලකි ලැජ්‍ය වෙ නේ මනිහෙක් මැරුවොත් එම ැත්ත තමන් වැරදි මඟ ගිහිල්ලමහරරි වැදක් කලොත් ඒ වැරද්ද නිවැරදි කරන්න. මරණ දඩුවමින් කෙලවර වෙනවනක්. එතකොට හැමදාම මේක ප්‍රශ්නය තුරුවම ප්‍රශ්න උත්තරයක් නෑම්. එදා අගුලිමාල් හාමුදුරුවන් එල්ල ැරුවනක් හම නත්ත අගුලිමල් හාමුදුරුවන්ගේ දදිවි දොර කලානම්. අද අපේ රට මල් අපි ලෝකට සමස්ථ ෞද්ධය මුර සාධාන සිද් වෙනවා හෙමුණනානම් අද අපි උපදනකොට මවකට ය අගුලිමල පිරිත හමනම් හෙමහන්න පිරික් නැතිවෙනවා. සමාජය හැමදා වෙනස් කළේ වෙන කර නෝනය කල ෙතුම හමතු. තානු ගතික විදිර පැවත්මක්ගේරීමනි සුන්ගේ පබ්‍රහ සමාජය වෙනස් සුන්න්නහැ. රජ සිට මෙරට පැමිණි තරුණ යුවලක මෙට රැගෙන ආස සුනකේකු පරිීක්ෂකරීීම යාේදී ඔවන් රේගු නිල්ධහරින්ට පහරදිීමෙන් පස්තෙනකු තුවල් ලැබවා. රේගු ආරක්ෂක ඥාමකවරියකද එඒ අතරවනවා. තුව ැබ් රේගු නිල්ධහරින් මීග මොරෝහට ඇතුළත් කතිබෙනවා. ගංවතුරෙන් හා නියගෙන් පේඩාවිඳී ජානයට තව පැක්කිහිපේකින් සුලිකුණාටුවක් කමයින බවට එරට කාලගුණ අංශ අනතුරු අඟ වනවා. යපානයේ හො ශූදූ පත්වලට සුලිුණනාටුවෙන් වැඩි බලපෑ මැතිකරන ඇති බවට පැවසෙනවා. ොන්් ඩරිීනම් සළිුණනාාටුව පැට කිලෝමීටර් දෙසයක පමඩ වේගෙන් ජපානයේ බටහිර ප්‍රදේශයට හමයමින් පවතින බවයි වාර්තා වන්නේ. ඒහේතුව තද වැසන් නායාම් තද සුළංහා. මුහුදු රළ ප්‍රචන්්ඩවීම්වාර්තාාව හකි බව කාලගුණාශ පවසනවා. මෙම මස මුලදී ජපානය ඇති වූ අයපත් කාලගුණතත්ව හේතුවෙන්, පුද්ගලින් දෙසේ විසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ත තිබෙනවා. එසේම පැවති උෂ්ණ අධක කාල්ගුණ තත්ව හතුවෙන් පුද්ගලීින් හැට පස්තනක ජීවිතක්ෂයට පත්ව විසිතුන් දහසක් පමණ රෝහල් ගතකර ඇති බවයි එරටවාර්තාව සන්ඳන් කරන්නේ. තුන්වන යොෝන් ඔලිම්පික් තරගවලිට සභාගවීම සඳහා ජිමනාස්ටි ක්‍රීඩිකා මිල්කා ගහාානි සුදුස්කම් ලබා තිබෙනවා. එපිළිබඳව දැන් සවයක් නති ජාවයක් විශේෂන්කයේ. සේ ජාති ිම ස්ටික්ෂරිය වට පත් වූයේ ල්කාගහනනි ක්‍රඩිකාවයි ඇොල්ු පිටියමතොදිස්ත විද්‍යාලේ දයවසර එකනුමලබනවා. දෙද හස් පාල වසරේ ජාති පාසල් ජිමනා ස්ටික්ෂූරය බවට පත්තු ඇයයි දෙදහස්දහසේ වසරේ ජොවන් පොදුරාච් මටලි ක්‍රීඩ ුලෙලේදී ඉහළ දක්ෂතා දැක්වවා. එහිදී ඇයිදිරිපත් වූ ඉසව හතරේදීම දක්ෂතම ක්‍රඩිකාවන් අට දෙන අතරට පිවිසුුණා. දෙද හස්දාහත වසරේ කනෂ්ඨ ආසය අශුරතාවලිය දීද කැපී පිෙනන දක්ෂතා දැක්වීමට ඇය සමත් වන සුගේ ප්‍රේල් සේ ඉදනිසිශාවේ පැති කනිෂ් ආසියකිඩ ලේද දැක්වූ දක්ෂතාහතුවන් මල්කා ගිහානි ක්‍රීඩිකාව යොන් ලිම්පික්කරිඩ ඔලල්ල සහ සදුසුකම්ලබාකත්තා විදෙස් පපුහුණුවක් ලබාවෙෙන්නේ නම් එහිදී ඇයට ඉහල දක්ෂතා දැක්වීමට හැකිවනු ඇති බව පුහුණකරු රංචන තරංගමහතා පවසනවා. මංහිතන්නන්නේ අඩ. ොක දක්ෂතාව තියෙනවා මෙම තරඟාවලියදී යම් කිසි පදක්කම කරා යන්න ඇබැයි අපිට පොඩි බාධාවක් වෙලා තියෙන්නේ මෙම උපකරණ මත ඇගේ දක්ෂතාවල උපරිමතලයට යහමේ අපහසුතාව ඇත්තියෙනවා නමුත් ජාත්‍යන්තර ඔහුණුවක් ලැබුණනම් වංහිතන්න්‍යයට මේ ක්‍රියාදාමය කරගන්න එච්චරම අපහසුතාවයක් වෙන්නේ නැහැ. මගේ බලාපොරතු යුතොලිම්පික්වරිින් මැඩ්ලයක් ගන්න අනේ. ගන් අටන් රත්්‍රී පදහන සිංහල පවත්්‍රකාශය නිමට පත්නවා. ඔබට සුබරාත්‍රයක් www.ipnnews.telk.